කතා කරන්න හිතාගෙන ඉන්නේ මේ ඩයනගේ නයිට් ඉකොනොමි එක ගැන. ඩයනා ගමගේගේ පත්කල පාර්ලිමේන්තු මන්ත්‍රණී ඩයනා ගමගේගේ මේ රාත්‍රී ආර්ථිකය ගැන ඊයේ පාර්ලිමේන්තුවේදී ඩයනා අකුරු කතාවක් කළා. ඒ කියනවා මේ රටේ මේ වැටිලා තියෙන ණය බරෙන් නිදහස් වෙන්නට නම් මේ රටේ ගංජා වගා කරන්නට ඕනේ, කංස වගා කරන්නට ඕනේ. රජයේ අනුග්‍රහය ඇතිව කංස වගා කරලා පිටරටවල් වලට ඒ විකිණීමෙන් ඒ ලැබෙන මුදලෙන් මේ රට වැටිලා තියෙන ආර්ථිකය පරිහානියෙන් ගොඩ එන්නට වත්කම් උපයන්නට පුළුවන් කංස වලින් ගංජා වලින් කියලා ඒ යෝජනාවක් කියනවා. අතර මේ අපුරු යෝජනාව සමහර වෙලාවට මේ කංස වගා කරනවට අපේ රටේ යම් යම් වෘත්තිකයන් කැමති. දේශපාලන ශාස්ත්‍රයේ ඉන්න ගොඩක් අය කැමති මේ ගංජා මේ රටේ වගා කරනවට. ඒ වගේම විවිධ ශාස්ත්‍රවල, කලා ශාස්ත්‍රවල, නොයෙකුත් ශාස්ත්‍රවල අය විටින් විට මේ ගංජා නීතිගත කරන්නට කියන ඉල්ලීම දිගින් දිගටම පසුගිය අවුරුදු කිහිපය තුළ ඔවුන් ප්‍රචලිත කළා. ඒ වෙනුවෙන් පෙනී හිටියා. අද පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයෙක් මෙය ඉදිරිපත් කළා නම් මෙම යෝජනාව ඇත්තරම මීට එහා විරුද්ධ අදහස් දක්ින්නට ලැබෙනවා. යම් යම් විරුද්ධතා ආවා. නමුත් කාන්තාවක් වශයෙන් ඩයනා ගමගේ ඩයනා ඉදිරිපත් වෙලා ගංජා මේ රටේ වගා කරන්නට ඕනේ. ඒ වගේම රටේ බා උදේ 9ට ඇරලා රෑ 9ට වාහනයකට අය කැමැත්තක් නැහැ. ඒ කියන්නේ මිනිස්සු මහන්සි වෙලා ඇවිල්ලා කිසියම් මුදලක් ඉපෙව්වා නම් ඒක වියදම් කරන්නට ක්‍රමයක් තියෙන්න ඕනේ. උදේ 9ට කවුරුත් බොන්නට එන්නේ නැහැලු. ඒ කියන්නේ උදේ 10ට ඇරලා රෑ 10 වෙනකල් මේ වයින් ස්ටෝ සාමාන්‍ය අපි කියන මේ මත්පැන් හල් රට පුරා රෑ 10ටවත් වෙනකල්වත් අරින්න ඕනේ. ඒ වගේම ඇ කියනවා බිස්නස් ඩීල් වලට ගිහිල්ලා ඒ සාකච්ඡා වලට ගිහිල්ලා බිස්නස් මීටින් කරලා හෝටලෙන් එළියට බහිනකොට ඒ හෝටලේ තියෙන ඒ සංචාරක නිකේතනවල තියෙන බාර් 11ට 12ට වැවුවාම ඒගොල්ලන්ට මේ කතා බහ කරලා ඒ ලබාගත් මුදල් වියදම් කරන්නට සංචාරකයන්ට පවා මේ බාර් වහලා හින්දා ඒ හෝටල් ඇතුලේ ප්‍රශ්නයක් එකකින්ද රෑ එක වෙනකල් ඇරලා තියන්නට ඕනි කියලා. ඇතරම ඇයට එක්වරම මේ රටේ ආර්ථිකය ගොඩ ගන්නට මේ ගංජා මේ කංස සහ අරක්කු වලින් ගොඩ එන්නට හිතුනේ ඇයිද කියන එක නම් පොඩි කුකුසක් තියෙනවා. ඩයනා කියනවා ඇය මේ කංස වගාව ගැන, කංස ගැන, ගංජා ගැන ලොකු රිසර්ච් එකක් කරලා එහි තියෙන ගුණාත්මකභාවය, එහි තියෙන ඖෂධීය වටිනාකම මේ සියල්ල පිළිබඳ ඇනලයිස් කරලාලු මේ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනාවේ. ඇත්තටම මේ රටේ ණය ගෙවා ගන්නට ඩයනා ගන්න මේ උත්සාහයට මේ ගංජා සහ මේ වයින් ස්පිරිතු ඔය අරකු හරහා මේ රටේ ණය ගෙවා ගන්නට මේ රටේ ආර්ථිකය ගොඩනංවන්නට උත්සාහ කරන ඒ නීති සම්පාදනය කරනවා වගේම ඉදිරියේදී ඒ බෑක්සක් නැතුව මේ යෝජනා ඉදිරිපත් කළා වගේම අනාගතයේදී කිසියම් දවසක ඩයනා කිව්වොත් මේ රටේ ගණිකා වෘත්තියත් අපි නීතිගත කරන්නට ඕනේ. එහෙම කරොත් මේ රටේ පිටට යන ආදායම නවත්තන්නට පුළුවන් හෝ කිසියම් සැලසුමක් ඈ පිළිබඳ ඈට ඒ පිළිබඳව තියෙන්නට පුළුවන්. ඉතින් අන්න ඒකයි මෙතන තියෙන භයානකකම. මට පේන්නේ දැන් ඩයනා පටන් ගන්න තියෙන රංජන්ගේ භූමිකාව. ඈ ප්‍රෝක්ටිමාවන්ට උත්සාහ කරනවා. ඩයනා හිතරුවට ඒ ඩයනා නියෝජනය කරන ඒ පැලන්තියට ඒ රෑ එක දෙක වෙනකල් බාර් ඇරලා තිබුණාට සාමාන්‍ය රටේ පුරවැසියන්ට එහෙම ආර්ථිකයක් නැහැ මත්පැන් වලින් සුවන් පෝෂිත වෙන්නට, මත්පැන් වල ප්‍රීතිය භුක්ති විඳින්නට. මොකද මේ රටේ ජනතාව ඇත්ත වශයෙන්ම 75%කට වැඩි ප්‍රමාණයක් ජීවත් වෙන්නේ ඉතා අන්ත අසරණව. ඔවුන්ට එදිනෙදා ආහාර වේල සපයා ගන්නට බැරි පිරිසක් රෑ එක වෙනකල් නැත්තම් 10 12 වෙනකල් බාර් අරලා තිබ්බා කියලා ඔවුන්ව සන්තෝෂ කරන්නට බෑ. ඔවුන්ගේ ආර්ථික ප්‍රශ්න හිතේ හා ගිහිලා තියෙනවා. කිසියම් විදිහකට ඩයනලට විස්කි බොන්නට, වොඩ්කා, ඒ ඉතා සුපකොබෝගී මත්පැන් බොන්නට පුළුවන් සාමාන්‍ය ජනතාවට ගල්හරපු කාලක්වත් ගන්න තරම් ආර්ථිකයක් නැති බව ඩයනට නොතේරුම වෙන්නට පුළුවන්. සමහර විට ඩයනා යෝජනා කළොත් අනාගතයේදී
පාර්ලිමේන්තුවට කිසියම් විදියකට මේ ගෘහස්ත කර්මාන්තයක් විදියට අපේ රටේ කසිප්පු අපි නීතිගත කරමු. දැන්ටත් ওই දන්කොටුව වෙන්නක් පෝ පැත්තේ කසිප්පු වලට ඉල්ලුමක් තියෙනවා. එහෙම දෙයක් වුණොත් මොකද වෙන්නේ? ඇත්ත වශයෙන්ම ඩයනට ස්තුතිවන්තත් වෙන්න ඕනේ. මොකද පාර්ලිමේන්තුව තුල ගංජා මේ කංශ වගාව එවැගේම මත්පැන් ශාලා වයින් ස්ටෝර් සහ හෝටල් වල අරක්කු සඳහා රැයක වෙනකල් විවෘතව තැබීම වගේ දේවල් කතා කරන්නට නිර්භයව පාර්ලිමේන්තුව තුල එහෙම යෝජනා කරන්නට ඔබට හැකියවීම අතරම ස්තුතිවන්ත වෙන්නට ඕනේ. පාර්ලිමේන්තුව තුල ඔබටත් ලොකු සහයෝගයක් ලැබේවි. නිමල් ලන්සලා, ජොන්ස්ටන්ලා, වයින් ස්ටෝර් හිමි බොහෝ මන්ත්‍රීවරු, ඇමතිවරු ඔවුන්ගේ ප්‍රසාදය ඔබට ලැබේවි. ඒ වගේම රටේ ඊළඟ මැතිවරණයකදී ඔබට පහසුවෙන් ජයග්‍රහණය කරන්නටත් හැකි වේවි. මොකද ගංජා බොන පිරිස්, ඒ වගේම මත්පැනට ආසක් කරන පිරිස් ඔබට මනාප ලබා දේවි. ඔබගේ ඉදිරි දේශපාලන ගමනට මේ කන්සා සහ අරක්කු ඔවුන්ගෙන් අනුග්‍රහයත් ලැබේවි. අවසාන වශයෙන් ඔබට කියන්නට තියෙන්නේ මේ රටේ බොහෝයමත් වෙලා ඉන්නේ සමහර අය දේශපාලන බලේ. කුඩා දරුවාගේ ඉඳලා මාස 5 6 දරුවාගේ ඉඳලා මත් කරන්නට මත් වෙන සමාජයක් තියෙන්නේ. පැනඩෝල් සිරප් එකෙන් හරි කුඩා දරුවා මත් වෙන කිසියම් පැණියකින් හරි මත් වෙන සමාජයක් දැන් මේ රටේ මේ පැණි වර්ග වලින් පවා මත් වෙන සමාජයක් බිහි වෙලා තියෙන්නේ. ඉතින් එම නිසා ඔබගේ මේ කන්සා වගාවට සහ වයින් ස්ටෝර් සහ මේ අරක්කු මත්පැන් සඳහා රාත්‍රියේදී මේ නයිට් ඉකොනොමි එක ගැන පාර්ලිමේන්තුව සලකා බලાવી ඔබේ යෝජනාව ගැන. ඇත්තටම ඩයනා එන්න අපි කන්සා වවමු. ඔන්චිලි පදිමු. ලිස්සන ගහේ නගිමු. ඔබට ජය වේවා.